ඔබගේ ලස්සනම පැත්ත මොන පැත්තද? මල්ලි දකුණු පැත්ත නම් මාර කැතයි වම් පැත්ත මාර ලස්සනයි මල්ලි. කොහොමද යාළුවා? යාළුවාගේ අවුරුදු උත්සවයේනේ අද යාගේ එක මිනි පැජන්ට්ස්. ඉතින් ඒ හින්දා දෙයට එන්න විදියක් නැති වුණා. හැබැයි යාළුවා ළඟින්ම ඔබතුමියත් ඉන්නව උනි. යාළුවත් එක්ක හැමදාම ඉන්නවා මම. ඉතින් පියුමි අක්කේ මේ දවස්වල ඔයා මම හිතන්නේ පොඩි අර සමාජයට අලුත් වැරටියක් කරගෙන සමාජය පිළිබඳ හිතලා මොන හරි වැටිකක් පටන් ගන්න තියෙන. ඇයි මොකද මේක පාට වෙනස් වීම? මෙහෙමයි මාලි මගේ ළඟ සල්ලි නැති කාලේ මම මට පොළොන් විදිහට පාරේ ඉන්න සත්තුන්ට බිස්කට් එකක් හරි අරන් දුන්න කෙනෙක්. මගේ ෆෑන්ස්ලා එක දන්නවා ඇති. මගේ TikTok වල වුණත් අවුරුදු ගාණක් පස්සට ගියොත් මම ඒ දේවල් කරලා තියෙනවා. ඉතින් මං හරි ආසයි. මොකද අපි කෝටි ගාණක් ධනය ඉපේ හම්බ කරත් ඒවා අපේ බැංකු පොත්තට දාලා තිබුණාට අපි හදිසි හරි හෙට දවසේදී හાર્ට් ඇටැක් එකක් හැදෙලා නැති වුණා. මේ කිසි දෙයක් ගෙනියන්නේ නැහනේ. ඒතර මං හිතන්නේ අපි හම්බ කරන දෙයින් සුළු ප්‍රමාණයක් අසරණ මිනිස්සු වෙන සත්තු වෙන කරොත් මං හිතන්නේ අපි යන දවසකට ගෙනියන්නේ ওই කරන පිනක් විතරයි. ඉතින් මම ජීවිතේ සෑහෙන දේවල් තේරුම් අරගෙන දැන් ජීවත් වෙන ගැහණියක්. ඉතින් මං හරි ආසයි පින් දහම් කරන්න. මේක මගේ හොබි එක. මෙච්චර කල් ගියේ මොකද ওই දේවල් ටික තේරුම් ගන්න? ඒ කියන්නේ දැන් මල්ලි මට දැන් අවුරුදු 30යි. ඉතින් අවුරුදු 20 21 කියන්නේ හරිම සෙල්ලක්කාර වයසක්. කවුරු හරි කිව්වොත් gedara ay කියන දේවල් එීම අහන්න නැති. දැන් අවුරුදු 30 වෙනකොට මම මගේ ජීවිතේ හොඳට enjoy කරලා මම ගන්න පුළුවන් හැම ලංකාවේ මිනිසුන්ගෙන් බැනුනුත් අහලා හොඳත් අහලා මගේ ජීවිතේ මම enjoy කරලා තින්නේ. ඉතින් මට පිටිපස්ස හැරලා බැලුවොත් මට දුක් වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද මම පියුමි හංසමාලි ජීවිතේ විඳලා ඉවරයි. ඒක අපි දැක්කා නේ. එතකොට මේ දවස්වල මම හිතන්නේ Instagram එකේ එතකොට ඔය දේවල් වලට ලැබෙන ප්‍රතිචාර එහෙමයිනේ. ඒ කියන්නේ හොඳ ප්‍රතිචාර එනවා නරක ප්‍රතිචාර එනවා. ඒක ඉතින් අපිට නවත්තන්නත් බෑ. ඒක ගැන මොකද හිතන්නේ? ඒක ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම කවුරු හොඳ කරත් නරක කරත් හැම මිනිස්සෙක්ම බලන්නේ විවිධාකාර කෝණ වලින්. අපි හොඳ කරත් අපිට බනින මිනිස්සු ඉන්නවා. අපි වැරදි කරත් බනින මිනිස්සු ඉන්නවා. I don't care. මේ මගේ ලයිෆ් එක. මං මට කැමති දේවල් කරන්නේ. මං හිතන්නේ ඒ වගේ මේ ලෝකේ ඉන්න හැම සෙලිබ්‍රිටි කෙනෙක්ම ඒගොල්ලන්ගේ ලයිෆ් එක විඳිනවා. අනිත් අයට අදාළනේ. මං හිතන්නේ ගොඩක් අපේ ලංකාවේ සෙලිබ්‍රිටිස්ලා ටිකක් බයයි. මම නයිට් ක්ලබ් එකකට ගිහලා වයින් ග්ලාස් එකක් අල්ලගෙන ස්ටෝරි එකක් දැම්මට අපේ ලංකාවේ ගොඩක් ඇක්ට්‍රස්ලා ඒගොල්ල ජීවිතේ එන්ජොයි කරන නයිට් ක්ලබ්ස් යනවා. මට හම්බ වෙනවා. ඒ කවුරුත් ස්ටෝරි එකක්වත් දාන්න. ඉතින් ඒගොල්ල ලෝකයට බයයි. ලෝකයා මොනා හිතයිද? ඒක හිතන්න එපා. ඒකෙන් මේවලා තමුන්ගේ ජීවිතේ පුළුවන් තරම් විඳින්න. මොකද මේක අපේ ජීවිතේනේ. අපේ සතුටට ඇඳිලා තියෙන්නේ අපි ළඟ. ලෝකයට බය නැති ජීවිතේ විඳින ඒ චරිතය. දැන් අම්මගේ කීම අහන කෙල්ලෙක් කිව්වොත් මං හරිද? ඒ කාලේ දඟකාරයි. දැන් අම්මගේ කීම අහනවා. ඔව් දැන් දඟකාරයි කියන්නේ මගේ අම්මා හැමතිස්සම කිව්වේ ඔය උඹ හැමතිස්සම යාළුවොත් එක්ක එළියට යන එක දැන් නවතී හොඳ මනුස්සයෙක් හම්බුනම කියලා. මටම ගැළපෙන මම දැන් හරි නේද? අම්මගෙන මරු ගෑමිණියා හම්බෙලා තියෙන. දැන් අපි ඉස්සර නම් මම නිතර වගේ එළියට ගියා. දැන් මම ෆ්‍රයිඩේ සැටර්ඩේ විතරයි මගේ මහත්තයා එක්ක යන්නේ. සතියේ එක දවසක් අපි දෙන්න හොඳට ජීවිතේ එන්ජොයි කරනවා. අම්මත් ජොලියෙන් ඉන්නවා. අනිවාර්යයෙන්ම අපි බෙහෙවින් සුබපතනවා ඔබ දෙපළට. ඒ වගේ තමයි සියලු පවුල හැමෝටම කොල්ලව මතක් කරන්න ඕනි. ඒ හැමෝටම ගොඩක් ආදරණීයයි. ආදරණීය පවුලක් අපිත් දකිනවා. ඉතින් අපි ජය පතනවා. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. බොහොම පිං.